அதிகம் ஜனாதிபதிதுமா நூரேலியட்டகில்ல மீனட்டி அதிகரண சேத்திரி வினிஷ்டக்காரவரும் சகா அதிகரண சேத்திரி இன்ன நீதிஜ்ஞவரும் அமுயலா இதுமா கதாவாக பவத்துவா கதாவிதி இதுமா கியனவா நம்ம தன்னை கதாவிதி வினிஷ்டக்காரவருண்ட கொஹமத காரணம் அதால வேண்டே கீழ நமக்கு இதுமா கதாவ மெதது கியனவா யம் கிசி விதியகிங் மெதிவரணையாக திப்பா நங் මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බා නම් පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම පක්ෂයකට 150ක් ගන්න බෑ කියලා. දැන් ඒක අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අදාළ වෙන්නේ කෙසේද මම දන්නේ නැහැ. එක පැත්තකින් ඒ විනිශ්චයකාරවරුන් ගොඩේම හිටියා පළාත් පාලන ඡන්දයට ආණ්ඩුව සල්ලි නොදෙනකොට පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද ඒ මුදල මැතිවරණ කොමිසමට දෙන්න කියලා නියෝග කරපු විනිශ්චයකාරවරුත් ඒ නෝරේලියේ සභාවේ සිටියා. ඒතකොට ඒ විනිශ්චයකාරවරුන් එහෙම කිව්වා කියලා තමයි පාර්ලිමේන්තුවේට එයා ගෙනල්ලා එයා වරප්‍රසාද කොමිටුවට ගෙනල්ලා එයාට තර්ජනය කරන්නත් දොලවත්ත මන්ත්‍රීතුමා හරහා මේ ජනාධිපතිතුමා කටයුතු කළේ. විපක්ෂයේ දැඩි විරෝධය මැද්දේ ඒ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවට ගෙන එක තාවකාලිකව වැළකුණා. තාම මේ ප්‍රශ්නය වරප්‍රසාද කොමිටුව හමුවේ තිබෙනවා. එතකොට විනිශ්චයකාරවරුන් කැඳවලා අධිකරණ ජනාධිපතිතුමාට ඒව ආමන්ත්‍රණය කරලා ලංකාවේ නීති පද්ධතියේ තියෙන යම් යම් දේවල් පිළිබඳව කතා කිරීම වරදක් නෙවෙයි. හැබැයි ඒ විනිශ්චයකාරවරුන් කැඳවලා මැතිවරණයක් තිබ්බොත් කිසිම දේශපාලන පක්ෂයකට 150ක් ගන්න බෑ කියන කාරණය කියන එක හරහා අනියම් ආකාරයෙන් එතුමා විනිශ්චයකාරවරුන්ට කියන්න උත්සාහ කළේ මම හිතන්නේ. මැතිවරණය සම්බන්ධයෙන් යම් යම් නඩුව ආපුවම ඒ තීන්දු දීලා මැතිවරණ තියන්න අර එහෙම දඟලන්න ඕනේ නැහැ අපරාධේ එහෙම මැතිවරණයක් තියන්නේ කියන කාරණේද මේ කිව්වේ සහ ඒ කියපු කාරණේ කිසිම ඇත්තකුත් නැහැනේ දැන් ජනාධිපතිතුමා කියනවා ජනාධිපතිවරණයක් තිබ්බොත් කාටවත් 250ක් ගන්න බෑ කියලා හැබැයි මම එතුමාට කියනවා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බොත් ආණ්ඩු පක්ෂයට හිමි වෙන්නේ 120යි 180ක් තියෙන විරුද්ධ පක්ෂයේ එතකොට ජනාධිපතිවරණයකදී 180 යම් යම් කොටස් වලට කැඩෙනවා කියලා හිතාගෙන තමයි ජනාධිපතිතුමා කාටවත් 150ක් ගන්න බෑ කියන කාරණේ කියන්නේ. කියලා කියන්න උත්සාහ කරන්නේ 180ක් විරුද්ධ පක්ෂයේ තිබුණට ජනාධිපතිවරණයකදී ඒ 180 යම් යම් අපේක්ෂකයන්ට බෙදුනාම එතුමත් රේස් එකේ ඉන්නවා කියලා මේ කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් බැලුවම 120යි ආණ්ඩුවට විපක්ෂයට 180යි හැබැයි ජනාධිපතිවරණයකදී සමග ජනබලවේගයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉල්ලුවොත් ජාතික ජනබලවේගයෙන් අනුර දිසානායකත් ඉල්ලුවොත් තව තවත් සමහර අයගේ නම් කියවෙනවා මේ දවස්වල ඉල්ලන නමුත් ඒගොල්ලෝ ඔක්කොම සූපින්නේ අර 180න් 60ක් 65ක් අර දෙදෙනා අතර වෙන් වුණොත් 120 ඉන්න මිනිස්සු හිතනවා මට තව 10ක් හරි 15ක් හරි තමයි ඕනේ හැබැයි ඒත් මට 150 ගන්න බෑ හැබැයි මට අර කට්ටියකට කිට්ටු කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද එයාට පේන්නේ 180 නෙවෙයි එයාට පේන්නේ 135 අර බෙදිච්ච එක. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ එකක් විනිශ්චයකාරවරු කැඳවලා පාර්ලිමේන්තුවේ පක්ෂවල දේශපාලන තත්ත්වය පිළිබඳව කියුවේ මොකටද? අනියම් විදියකට ඒ විනිශ්චයකාරුන්ට බලපෑමක් කරාද? එහෙම විධායකයට අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් කරන්න පුළුවන්ද? එක. දෙක. අධිකරණයම ඒ අධිකරණයේම ඒ එතරම් සමහර විනිශ්චයකාරවරුන්ම දැනටමත් මැතිවරණයක් සම්බන්ධයෙන් යම් తాවකාලිකව බලපවත්වන තීන්දුවක් දීලා තිබෙනවා. ඒ තමයි සල්ලි දෙන්න මැතිවරණ කොමිසමට ඇයි ගිය අවුරුද්දේ ව්‍යවස්ථාදායකයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කළා තිබෙනවා. ඒ සල්ලි දෙන්න කියලා කිව් කියලා තිබිද්දිත් සල්ලි දුන්නේ නැහැ. අනිත් පැත්තට මැතිවරණය තිබෙත් නැහැ. එහෙම කියමු විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවට කැඳවලා වරප්‍රසාද කඩ වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ කියලා පොඩි තර්ජනයකුත් කළ තියෙන වෙලාවක තමයි තර්ජනයක් ආකාරයේ නොවුනත් අනියම් ආකාරයේ බලපෑමක් වෙන විදිහට මේ කතාව ජනාධිපතිතුමා කළේ. මේ පළවෙනි කාරණය එහෙම බලපෑමක් කිරීම පිළිබඳව අපි එතුමාට අපි විරෝධය පානවා දෙක එතුමා ඒ කිව්ව කතාව එතුමාගේ පැත්තෙන් හරි වුණාට ඒක ප්‍රායෝගික බොරුවක්. මීට ඉස්සල්ලා ජනාධිපතිවරණ තියෙනකොට විවිධ අයගේ නම් ප්‍රකාශයටපත් වුණා. නමුත් අවසානයේ මෑත ඉතිහාසයේ බොහෝ තැන්වල පොදු අපේක්ෂකයෙක් මතු වුණා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ 2015 ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනා වැඩ කරේ මහින්ද මහත්තයාට
කෞරුත්තිතිය නෑනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙයි කියලා හිතුවෙත් නෑ. එතුමා පොදු අපේක්ෂකයා වුණාම මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න පුළුවන් කියලා හිතුවෙත් නෑ. ඊට පෙර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ගේම ආණ්ඩුවේ හමුදාපති වෙච්ච සරත් වංශේක මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙලා පොදු අපේක්ෂක කියලා හිතුවෙත් නෑ. ඒ නිසා සරත් වංශේක මහත්තයාගේ පොදු අපේක්ෂකයා වෙච්ච වෙලාවේ වේදිකාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටියා, ජනතා විමුක්ති පෙරමුණ හිටියා, වෙනත් දේශපාලන පක්ෂ TNA වගේ පක්ෂ සියල්ලම හිටියා. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති පක්ෂයේ වෙච්ච වෙලාවෙත් ඍජුව එක්සත් ජාතික පක්ෂය TNA සංවිධානය වගේ වේදිකාවේ හිටියට ඍජු නොවන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ විශාල සහයෝගයක් දුන්නා මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ නිසා පළාත් පාලන ඡන්දයේදී සජබ සමග ජන බලවේගය, ජජබ ජාතික ජන බලවේගය බෙදිලා ඒ ඇති කරගත් දේශපාලන බෙදීම ජනාධිපතිවරණය දක්වා වළංගු කරන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන උත්සාහය බොහෝ විට වරදින්න පුළුවන්. මොකද මේ වෙනකොට විරුද්ධ පක්ෂය ඒ බොහෝ බලවේග තේරුම් ගනිමින් සිටිනවා. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළා නාම යෝජනා බාර දෙන වෙලාවේ බිඳුවට වැටිච්ච ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේදී විරුද්ධ පක්ෂය බෙදුවා. ඒ බෙදීම හරහා තමයි අවසානයේ මැතිවරණයේ කල් දැමීම දක්වා ජනාධිපතිතුමා ක්‍රියා කළේ කියන ඒ දේශපාලන උප්පර වැට්ටිය තේරුම් ගනිමින් ඉන්නවා. සියලු දෙනාමික 100%ක් තේරුම් ගත්තේ නැති වුණා, තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා නිසා ජනතා සභාව හැටියට අපි කියන්නේ ඔව් පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ. හැබැයි පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් තියන්න උත්සාහ කරනවා නම් ව්‍යවස්ථානුකූලව දැන් තියෙන විදිහට බැරි වුණත් ව්‍යවස්ථාව සංශෝධනය කරලා හරි එන්නේ මොකක්ද පළවෙනි මැතිවරණේ මැතිවරණයට විරුද්ධ පක්ෂයේ සූදානම් වෙන්න ඕනේ. නිදහස් ජනතා සභාව කියන්නේ එන්නේ විදායක ජනාධිපතිවරණයක් නම් විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී ඉන්න පොදු අපේක්ෂකෙක් තෝරා ගත යුතු පවතිනවා. එයා සමග ජන බලවේගයටත් ජාතික ජන බලවේගයටත් TNA වගේ සංවිධානවලටත් විශේෂයෙන්ම පොදුවේ පිළිගත හැකි කෙනෙක් විය යුතුයි. එහෙම එක්කෙනෙක් අපිට තෝරගන්න පුළුවන් නම් නාම යෝජනා දිනේදීම රනිල් රාජපක්ෂ මැතිතුමා සහ එතුමාගේ මේ දේශපාලන උගුල අපට පරාජය කරන්න පුළුවන්. මේ දේශපාලන උප්පර වැට්ටි අපිට පරාජය කරන්න පුළුවන්. ඒක නිසා ජනතා සභාව හැටියට අපි නැවත නැවතත් පුන පුනා කියනවා පළාත් පාලන මැතිවරණය කල් දාන්න මුලින්දලම ගත්ත උත්සාහය පරාජය කරලා පළාත් පාලන මැතිවරණය ලබාගෙන නාම යෝජනා ලබා දීම දක්වා යාගෙනීමට අපිට යන්න හැකියාව ලැබුණේ විරුද්ධ පක්ෂයේ අපි අතර තිබුණු සමගිය නිසා. එදා ජනතා සභාව හැටියට අපි ඒකට මුල පුරලා අපි සියලු දෙනා මේකට එක මේසයකට ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණත් සමග ජන බලවේගයත් පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න පෙරටුගාම වගේ පක්ෂයත් ඇතුළු පක්ෂ 26ක් එකතු වෙලා මැතිවරණ කොමිෂමකට ගිහිල්ලා අපි කරපු ඒ බලපෑම නිසා සහ අධිකරණ දුර බලපෑම නිසා තමයි අපිට නාම යෝජනා දක්වා කරගෙන යන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මැතිවරණේ පටන් ගත්තයින් පස්සේ විරුද්ධ පක්ෂයේම කණ්ඩායම් තමයි 1, 2, 3 කියන ස්ථානවලට ආවේ විවිධ ඔපිනියන් පෝල්ස් අනුව. විවිධ සංවිධාන ආණ්ඩුවට පක්ෂ ඔපිනියන් පෝල්ස් පවා කිව්වේ 1, 2, 3 තියෙන්නේ විරුද්ධ පක්ෂේ. ආණ්ඩුව හිටිය 4ට, ඒ කියන්නේ අලි පොහොට්ටු හවුල තිබුණේ 4 තැන. හැබැයි විරුද්ධ පක්ෂයේ බෙදීම කොච්චර තියුණු වුණාද කියනවනම් ඒ බෙදීම තියුණු වීම හරහා පළාත් පාලන මැතිවරණයේ ඒ ඇතුළත බෙදීම ජනාධිපතිවරණයේදී ජනාධිපති කෙනෙක් අපිට පත් කරගන්න පුළුවන් තත්ත්වයට ඒ සමහර පක්ෂ හිතන්න පටන් ගත්තා. හැබැයි ඒ හිතවිල්ල ජනාධිපතිවරණයක් තිබ්බොත් ඒ විදිහටම තියලා බෙදිලා රනිල් රාජපක්ෂට ඕන විදිහට දේශපාලන වශයෙන් ඒ උපක්‍රමයේ උප්පර වැට්ටිය ජයග්‍රහණය කරවන්න දෙනතනට තල්ලු කරන්න දින ජනතා සභාව අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. එන්නේ පළවෙනි මැතිවරණ ජනාධිපතිවරණයක් නම් 80%ක් ජනතාව ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඒ 80% බෙදන්නේ නැතුව ඒ 80% වෙනුවෙන් පොදු අපේක්ෂකෙක්
ඉස්සරහට ගේන්න ඒ ගේන අපේක්ෂකයා විජායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම වෙනුවෙන් පෙනී ඉන්න අපේක්ෂකෙක් විය යුතුමයි කියන කාරණේ අපි ඉන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නුවරඑළියට විනිශ්චයකාරවරු කැඳවලා ඒ විනිශ්චයකාරවරුන්ට අනිස ලෙස බලපෑමක් කරා මැතිවරණය ගැන කතා කරලා ඒ පිළිබඳව විරෝධය දක්වන ගමන්ම එතනදී ජනාධිපතිතුමා කිව්ව කාටවත් 50%ක් ගන්න බෑ කියන කතාව මම අභියෝගයට ලක් කරනවා නෑ 50%ක් නෙමෙයි 50%ට වැඩියෙන් 60%ක් දක්වා යන්නට පුළුවන් 60%ක් ආසනයට යන්නට පුළුවන් ලේසියෙන්ම විරුද්ධ පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න පොදු අපේක්ෂකෙක් දැම්මා වගේ සරත් ෆොන්සේකාව ගෙනාවා වගේ පොදු අපේක්ෂකෙක් හිටියද ඒ වේදිකාවේ සියලුම පක්ෂ හිටියා ඒ ජයග්‍රහණය කරන්න බැරි වුණාට සියලු බලවේග එක අපේක්ෂකෙක් දක්වාට රොක් කරගන්න පුළුවන් නම් මම හිතනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ දේශපාලන වශයෙන් මේ ගෙනෙන්න උප්පර වැට්ටිය පරාජය කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන උගුලේ හසු නොවන්නට අපි වග බලා ගන්නට ඕන දේශපාලන උගුල හසු වෙන්නේ නැතුව රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව රටම අන්දලා ලෝකයත් අන්දලා ජනතාවත් ගුණාට අන්දන්න දරන මේ උත්සාහය මේක මේක ඒක ඉතාම මීට වඩා සබ්බ භාෂාවෙන් කාරිණ උන්නාසය කියන්නේ දුනා ඉතින් ඒ නිසා මුළු කතෝලික සභාවමවත් දැන් පෙළ ගහලා ඉන්නේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියන තැන ඒ නිසා ඒ සඳහා සියලු සකලවිධ ජනතාවගේ ඒකනාශීවමක් අවශ්‍යයි එකමුතු වීමක් අවශ්‍යයි ඒ නිසා විපක්ෂය තුල මොන මොන ආකාරයේ බෙදීම් තිබුණත් ජනාධිපතිවරණයක් වගේ ප්‍රතිවරණයකදී අපි පොදුවේ එක් අපේක්ෂකයෙක් වටා ඒකරාශී වෙමුයි කියන කාරණය කියන්න කැමතියි ඒ අපේක්ෂකයා ශජබෙන් විය හැකියි ඒ අපේක්ෂකයා ජජබෙන් විය හැකියි ඒ කියන්නේ ඒ අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් වෙන්නට පුළුවන් ජාතික ජන බලවේගයෙන් වෙන්නට පුළුවන් වෙනත් පක්ෂයකින් වෙන්නට පුළුවන් ස්වාධීන කෙනෙක් වෙන්නට පුළුවන් එදා ජනතා සභාව වෙන්නට පුළුවන් හැබැයි පොදුවේ අපි කාටත් පිළිගන්න පුළුවන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරොත් මම හිතනවා ජනාධිපතිවරණයේදී 50% නෙවෙයි 60%කට කිට්ටු තැනකට යන්නට අපිට හැකියාව තිබෙනවා ඒ නිසා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් ඉස්සරහට ගෙනල්ලා විපක්ෂය බෙදලා විපක්ෂය කොටවලා විපක්ෂය කඩලා මේ කරන්න යන වෑයම පරාජය කරන්නට අපි විරුද්ධ පක්ෂයේ සියලු දෙනාම දැන් ඉඳලම අපේ දේශපාලන සැලැස්මවල් දේශපාලන උපක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කරන්නට ඕනේ ඒ සඳහා නිදහස් ජනතා සභාව ඕනම වෙලාවක ඒ මැදිහත් කරුවෙන් ඒ පාලම වෙන්න සූදානම් කියන කාරණේ මතක් කරගන්න පවතිනවා